ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් මේ තමයි ශ්‍රී ලාංකීය දඩබ්බරයන්ගේ හපන් වැඩසටහන දඩබ්බරයි හපන්න ඉතින් පුරුදු විදියටම ආදාත් අපේ දඩබ්බරයන් එක්ක කතා කරන්න කලින් සුපුරුදු පරිදි මාත් එක්ක ඉන්නවා කලින්ම ඇවිල්ලා සුලක්කනා वचन ගාන වෙනස් කරනවා එක එක ඇක්සන්ට් දෙන තැන් තියෙනවා. ඔව්. මම හිතන්නේ අද ඒ නිසා ඔයාගේ වොයිස් එකත් එක්ක පොඩ්ඩක් වැඩේ යන්න පුළුවන්. වැඩේ යන්න පුළුවන්. හොඳයි. හරි. එහෙම මේ මොනවාද හඬ රංගණයෙන් නර්තන විඤ්ඤාසයෙන් හඬ මොකද්ද රංගණයෙන් මේ හැම දෙයකින්ම මේ පිරිපුන් වෙච්ච දඩබ්බරේ තමයි අපිත් එක්ක ඉන්නේ අපි ඒ දඩබ්බරයත් එක්ක තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ ඔහු නමින් වෙනුර දිල්ෂාන් අයබෝවන් අයබෝ කොහමද හොඳින් ඉන්නා ඉතා හොඳින් ඉන්නවද ඔව් ඉතාම හොඳින් ඉන්නවා ඔව් කවුද ඔච්චර ඔයාට මේ කියන්නේ මෙහෙම කට දෙපැත්තරල රෙදි කට දෙකක් ගැහුවේ කවුද තාත්තා ගිනා ආ තාත්තා ගිනා හරි ඉතාමත් හොඳයි ඔව් වෙනුර ඔච්චර hina vela ඉන්න කෙනෙක් මම දැක්කමයි මේ මෑතකදී හරි මේ දවස් වල මේ දවස් වල හරි මේ මේ වගේ කාලයක කාලෙක වෙනුර අපිට කියන කෝ අවිස්සර ටික ඉස්සර ටික මම වෙනුර දිල්ෂාන් ඔව් තක්ෂිලා මධ්‍ය විද්‍යාලය ඉගෙන ගන්න හොරණ මම කලින් ඉගෙන ගත්තේ හොරණ ශ්‍රීපාල විද්‍යාලයේ මගේ පවුලේ මමයි මල්ලි අම්මයි තාත්තයි ආච්චිල සීයා එක්ක ඉන්නවා හරි හරි මේ ඉස්කෝලේ විවාද කණ්ඩායම ඉන්නවද ඔව් ඉන්නවා එකට හේතුවක් තියෙනවද? පොඩි කාලේ ඉඳන් පුරුද්ද තිබ්බා. තාත්තලා අඳින්නේ මම දැකලා තියෙන සරම. ඉතින් මම ඒකටත් කැමති වුණා. I think සහ කැපි වෙන්න ඒක හොඳ ආයුධයක්. දැන් මේ කාලේ හොඳ ආයුධයක්. ආ. ඒ හින්දා සරම අඳිනවා. දැන් පුදුම දඩබ්බරකමක් තියෙනවා. ඒ කියන්නේ තමන් තමන් දන්නවා තමන් මේ කැපි පේන්න තමයි මේක කරන්න කියලා. ඒක පොඩි අවංකමක් තියෙනවනේ. අවංකයි. ඒක හරි ඒක හොඳයි. ඔව්. දැන් කොයි කාලේ ඉඳන් අඳින්නේ සරම? මම තුන වසරේ හතර වසරේ ඉඳන්ම සරම අඳිනවා. හ්ම්. ආ ඒ කියන්නේ දැන් ඒ කාලේ අඳින්නේ නැත්නම් මං හිතන්නේ තාත්තා කපපු සරමක් වෙන්නේ. ඒ කාලේ අර ගේ රෙදි ගෙනල්ලා අම්මා මහලා දෙනවා. ආ ඒ ගානට. ඔව්. හා. එතකොට අර පොට මෙහෙම තියලා මෙහෙම තිබ්බද නැත්නම් මෙහෙම දෙපැත්තටම මෙහෙම තියලා මෙහෙම තිබ්බද? මෙහෙම අරගෙන. නෑ නෑ මං අහන්නේ. දැන් ඔක තියෙන්නේ මෙහෙම තල්ලු කරලා එක්කෝ මෙන්න මෙතෙන් අඳින එක. නැත්නම් සරම මෙහෙම අරගෙන මෙහෙම බෑව තියලා මෙහෙම. ඒක තමයි. ආ. සරම් අඳින ක්‍රම තියෙනවා. ආ. හරිද? දැන් මෙහෙම දැම්මම ඒක ලේටස්ම ක්‍රමය තමයි ඒක. ඔව්. හරි. දැන් අලුත්ම එක තමයි. ඔක තියෙන තමයි මෙහෙම අරගෙන මෙහෙම දාලා මෙන්න මෙහෙම පොටක් එන්න. හ්ම්. නිකන් මේ රජකාලේ දේවිය වාගේ. හරිද? එහෙම කේක සරම් පැටර්න් තියෙනවා. මම බැලුවේ පැටන් එක මොකද්ද කියලා. දැන් වෙනර මේ යාළුවේ මොකද කියන්න පටන් ගත්තේ? කිව්ව මොනවද? සරම අඳින්න. ඔව්. සරම අඳින්නේ මුලින් මුලින් විහිළු කරා. කොහොමද තේ වෙනසන්නේ? ඒ අයියෝ සරම් අඳිනවද ක්ලාස් එකට කියලා. එහෙම මොනවද කිව්වේ? එහෙම තිබ්බා මේ මම දැන් ක්ලාස් වලත් අඳින නිසා දැන් ඉතින් හුරුයි. ඔව්. එයාලටත් දැකලම. දැකලම හුරුයි දැන්. එක ගානක් නැහැ දැන්. මේ ක්ලාස් එකට සරම අඳින්දි ගුරුවරුන්ගේ විරුද්ධතාවයක් තිබ්බේ නැද්ද මේ? ගුරුවරු කැමතියි ඒකට. අහහ. ආ. ඒ වෙනසට ගුරුවරු කැමතියි. ආ. ඉතා හොඳයි කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙම කියලා කිව්වා. ඔව්. හොඳ ගුරුවරු ටිකන්නේ අපිට ඔහොම ගුරුවරු හිටියේ නැහනේ. ඔයා සරම් අඳින්න නැතුව එතන ඩිලා. එහෙනම් මං කියන්නේ හේවනේ අපිත් මේ මණ්ඩපාල වැඩ කරානේ මං කියන්නේ. ඒ මණ්ඩපාල වැඩක්ද නේද? නැද්ද? නෑ
හරි හරි මේ වෙනුර දැන් මම යනවා ඔයාලගේ ඉස්කෝලේට දැන් යන්න බෑ ඉස්කෝලේ වහරන්නේ නේ මේ 6 වසරට විතර යන්න එහෙනම් අපි දැන් ගියේ ඉන්නේ දැන් 11යි දැන් 11යි අවුරුදු 5යි දැන් පොඩි කාලේ මොකක්ද කැමැතිම වෙලා තිබ්බ සබ්ජෙක්ට් එකේ මම කැමැත්තෙන් කරන්න ඉන්දිය ඩ්‍රාමා ඩ්‍රාමා තිබුණේ නෑ එතකොට මං 6 වසරේදී කිසිම විෂයකට එම ලොකුවට කැමති නෑ මොනවටවත් කැමති නෑ පස්සේ තමයි ටික ටික කැමති වෙන්න ගත්තා කොයි කාලෙද කැමති වෙන්නේ ඔය 7 8 වගේ වෙද්දි ඉතිහාසයට විද්‍යාවට කැමති දැන් කැමතිම කෘෂිකර්මයයි නාට්‍ය මට මේක කියන්නකෝ දැන් 1 වසරේ ඉඳන් 7 8 වෙනකම්ම විෂයන් වලට කැමති නෑ කිව්වනේ විෂයන් වලට මොනවාටද කැමති කියලා හිටි එක එක වසරේදී වගේ වෙද්දී පරිසරය තිබුණනේ කාලේ ඒකට කැමති ඊට පස්සේ ආපු ගමන් මම අර ආපු ගමන් මේ ලොකු කැමැත්තක් තිබුණේ නෑ මේ හරි දැන් නාට්‍ය වලට කැමති වෙන්න මොකක් හරි ලොකු විශේෂයක් හේතුවක් තිබ්බද නාට්‍ය වලට කැමති උනේ ශ්‍රීපාලිය කියන්නේ මේ ඇත්තර මේක එතනින් ආපු හුඟක් අය ඉන්නවා මාගේ හැදුවේ එතන ශ්‍රීපාලිය උපාසනයේට පොඩි ළමයි කරන්න ඕනේ උදෑසන රැස්වීම ඒක ශ්‍රීපාලියට ආවෙනික නමක් උපාසනය කරන්න ඕනේ ඒවා මා මුලින්ම ගත්තේ අර රංගපාද්දී පිටිපස්සේ ඉඳලා මයික් එකෙන් කියන්නේ ඒ අපි මයික් එකෙන් කියද්දී තමයි අරයා රංගපාන්නේ පස්සේ මම බලෙන්න වාගේ දැන් අර යනවනේ දැන් පළවෙනි චරිතේ තේරුවා කියමු එක්කනේ මම එහෙන් කියනවා මාව කියන්න කියලා එහෙම බලෙන් අරගෙන ඒකත් ජනප්‍රිය වෙන්නේ කැමී තමයි ආවේ පස්සේ ශ්‍රීපාලිය ඇතුලේ ගොඩක් ගුරුවරු ආදරය කරා මල්ලීලා අක්කලා අයියලා ඔක්කොමලා දැනගත්තා එතනින් තමයි පටන් ගත්තේ ඩ්‍රාමා වලට ආසාව ආවේ මොකද මේ උපාසනය කියන්නේ මම මේ අහන්නම හිටියේ උපාසනය දැන් අර කිව්වත් වගේ මේ පාසලෙම තියෙන එකක් කියලා කිව්වා මේ අනා මේ සම්ප්‍රදායක් කියලා ගම මොකද මේ උපාසනය ඒ කියන්නේ සිංහලට අපිට පොඩ්ඩක් අලුත් වචනයක් ඒක උදෑසන රැස්වීම තියෙනනේ ඉස්කෝලේ ඒක ශ්‍රීපාලියට ආවෙන එක වචනය උපාසනය කියලා ශ්‍රීපාලිය තමයි කියන්නේ කොයි වගේ තැනක තියෙන්නේ මේ එලිමාන් භූමියකද හෝල් එකේද කොහොමද අපේ පොඩි අයට ප්‍රයිමරියට වෙනම තිබුණා එකක් හදලා ලොකු අයටත් ලොකු තියෙනවා මේ හදලා මේ සීඑම් බලා ගහගාව ඉස්සරහා තියෙන මේකේ තියෙනවා ඒක බිල්ඩිමන්ද නැත්නම් ඕපන් ඒරියා එකක් ඕපන් මේකෙන් තමයි එළියට එන්නේ ඇතුළට ඉන්න උපාසකයා උපාසනේ උපහාසය මුසු කර කියන උපහාසාත්මක දේවල්ද කරේ මොනවා මුලින්ම මේ විහිළු පැත්තට ආන්දරේගේ ඔව් මහදෙන මුත්තගේ ඒවා තමයි කරේ ආන්දරේ පොඩි කොටසක් කරලා පෙන්වන්න පුළුවන් මම දැන් තක්ෂිලාවට ඇහිලා පළවෙනියෙන්ම කරේ ආන්දරේ ආන්දරේ එහෙනම් අපි ආන්දරේ ගැලලා බලමු පුළුවන් නේද නැගිටලා කරලා පොඩි අන්දරේ ගැලලක් කරා ඉස්සරහට බලමු ගැලලා අම්මා ආ ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අපි ඌවන ඉස්සරහට කරමු කියලා හරි ගමන්නේ අපි එමින්නම්කෝ ඔව් හා එහෙනම් එහෙම තමයි හරි එතකොට අපිට කියන්නකෝ දැන් ගෙදරින් මේකට උදව් ලැබෙනවද සරම අඳිනවා කෘෂිකර්මයට කැමති නාට්‍යයට කැමති 6 7 වෙනකන් විෂයන් වලට ආස නැති වුණාලු ගෙදරින් කොහොමදව දරාගත්තේ අම්මා තමයි සර හා තාත්තා සරයි ගහන්නවත් ගහන්නේ මන් දන්නවා අම්මා ගහන්නවත් ගැහුවම තමයි හරි කෘෂිකර්මයට එහෙම කැමතිකර තාත්තා කැමති තාත්තා කෘෂිකර්මයට කැමතිනේ ඇයි තාත්තා කෘෂිකර්මයට කැමති තාත්තා ගුරුවරයෙක් මාගේ තාත්තා හරි ඒක අපි කුඹුරු තියනවා ඔව් එතකොට තාත්තා ඒ වෙලාවේ වැඩ කරනවා එහෙනම් තාත්තා කැමති ඔව් අම්මත් කැමති අර කාලින් වෙනස්නේ හැමෝම එකම දේ කරන හින්දා එහෙනම් ඒකට කැමති කැමති රංගපාන එක ටිකක් මම වැඩිපුර කරගෙන ගියොත් අම්මා තරජනේ ඇයි හේතුව අම්ම බයයි මම වැඩ නොකරයි කියලා ඉස්කෝලේ යන්න. ආ. පාඩම් ගඩ අතල්ලා දාලා. හරි. දැන් මේ කාලේ දැන් 7 8 දිනේ ඔය උනන්දු ආව කිව්වේ. දැන් වෙද්දි උනන්දු තියෙනවද? ඔව් තියෙනවා. හොඳට පාඩම් කරනවා. පන්ති යනවා. මේ දවස්වල කොහමද ඔයාගේ සූදානම? විභාගේ. ඔව්. සාමාන්‍ය සූදානමක් තියෙනවා අපි. ඒ කියන්නේ සූදානම් වේගනේද්දි කල්යනේ හින්දා ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒනට කරගෙන යනවා. අවුලක් නැහැ නේ. සමහර වැඩිපුරම පාඩම් කරවෙන්නේ මොනවද වැඩිපුරම හිතලම පාඩම් කරන්න මොනවද? ඉතිහාසය. ඇයි? මම ඉතිහාසය නියම් ආසයි කතා වලට. ඊළඟට ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අර තිබුණානේ ටෙලිනාට්‍ය. ඒ වගේන් ඊළඟට අර
එතුමාගේ YouTube channel එකක් තිබ්බේ. ඒ වගේම මම අර හරි ආසයි හිතුණා එතුමාගේ පොත් කියෙව්වා. ඒකෙන් තමයි මට ඉතිහාසය අර මේ අපිට දැන් උගන්වද්දි සිලබස් එකේ පවා තියෙන ඇත්ත ඉතිහාස කාරණේ නෑ. එතන තියෙන එක වෙනයි. අර හොයලා බැලුවම තියෙන වෙනම එකක්. ඒ හින්දා ඒක හොයන්න ආස හිතුණා. පණපුත්‍ර කියෙව්වද ඒ කියන්නේ? ඔව් ඒක කියෙව්වා. කන්දුඩ ගින්දර. මහා සිංහල වංශ කතා. පණපුත්‍ර කියෙව්වද මොකද්ද හිතුනේ? ඒක ඇත්තටම මේ හරි හරි විචිත්‍රයි. ලස්සනයි ඒක. හරි විනෝද. ඒ කියන්නේ අපිට මේ ඒක මට කියන්න තේරෙන්නේ අපි ඒකට අපි ඒකට ආසයි. මේ අපිට ඉතින් ඒක කියවපු ඒ පරිච්ඡේද අතර ඒවට මතක හිටුණ එහෙම කියන මතක තිබුණම පරිච්ඡේදය මොකද්ද පනාපුත්‍ර? එහෙම මේක විශේෂයෙන් මට එහෙම මේ වෙලාවේ මතක නැහැ. මං ආසාවෙම කිව්වේ කන්දුඩ ගින්දර. කන්දුඩ ගින්දර. ඇයි ඒකට ආස වෙන්නේ හේතුව? මං ලොකුවටම කැමති ඒකේ චරිත වලට. දැන් අර පිට්ටිය බණ්ඩාරගේ චරිතේ, සූරගුණයාගේ චරිතේ, කිරිවවුලේ රාල ඒ නම් එක හරි හරි ආස හිතුණා ඒක කියවන්න. ඒකට තමයි වැඩිපුරම කැමති. ගැමි චරිත. ඔව්. වෙනුර කොයි කාලෙන්ද ඔය පොත් කියවන ඒවා පටන් ගත්තේ? ඒකත් පොඩි කාලේ ඉඳන්ම මම පහවසේ වගේ තමයි ටිකක් ලොකුවට කියන්න ගත්තේ. ඊට පස්සේ කියෙව්වා අය ටිකක් මගේ ඇරලා තිබුණා. දැන් අය ටික ටික කියවනවා. සාමාන්‍ය වෙනුර වැඩිපුරම කියවන්න තෝරගන්නේ මොන වගේ පොත්ද? මම කැමති අර එකම විදිය අර කියන්නේ මගේ ඕනෙම කතාවක මට අර කම්මැලි නැති වෙන්න ඕනේ. නැත්තම් අර ලොකු මේ කතාවකම කියවන අඩුයි මං. ඒ වුණත් මං හුඟක් පොත් කියවලා තියෙන භාගයයි. අර ඉතිහාස පොත් බැලුවා වගේ මං ගොඩක් කැමති රෝල් ඩාල්ගේ පොත්. ඒ වගේ කතාවලට හුඟක් කැමති. දැන් ඔය සාහිත්‍ය සම්මාන ලැබුවා පොත් එහෙම කියවලා තියෙනවා. ස්වර්ණ පුස්තක සම්මාන, විද්‍යෝදය සම්මාන. ඒ සම්මාන ලැබපු නව කතා එහෙම කියවලා තියෙනවා මේ ළඟ. කීපක් කියවලා තියෙනවා. මොනවද වාර මතක පොත්? අර ලේන කුලේ සිට මේ පොත කියවලා තියෙනවා. ඊළඟට සුද්දතර මොහන මහත්මයාගේ පොතක් කියෙව්වා. පොතේ නම මට මතක නෑ. සාහිත්‍ය සම්මාන පරිවර්තනයක් මට මතක විදියට. ඒ වගේ පොත් කීපයක් කියවල තියෙනවා. සෙන්කොට්ටම් කියවල තියෙනවා. අසෙන්කොට්ටම් කියවල තියෙනවා. ඒකේ මොකද්ද ඔය කැමති චරිතය? මතකද ළඟදිද කියුවේ? නැත්නම් කතා ඒ කතාව ගැමි කතාවක් නේ සම්පූර්ණයෙන්ම යන්නේ. ඔයගේ හිත බැඳුණු සිතියක් තියෙනවද? ඒ මුළු පුතරම මං කැමති. මං කොහොමත් මාසිමුල මාත්මේගේ පොත් ඒ අර මට ඇත්තටම ඒක හොයන්න ගත්තේ ළඟදි. ඒ කියන්නේ අර සීනේගේ රැවට සටහන බැලුවා. ඒකෙන් තමයි 2014 රාජ්‍ය සම්මාන දිනපු මේ ස්වර්ණ පුස්තක සම්මානේ තමයි සෙන්කොට්ටම් කියලා කියන්නේ. එතකොට දැන් වෙනුර ඒ වගේ පොත් වලින් දැන් ඔය කිව්ව ගොඩක් මේ ලංකාවේ සාහිත්‍ය හරි ලංකාවේ ගැමි දේවල් එක්ක කතා මාලාවක් එකතු වෙන පොත් තමයි වෙනුර වැඩිපුරම කියවන්නේ. එතකොට එතනින් එහාට ගියපු දැන් ඉංග්‍රීසි පරිවර්තන වගේ දේවල් කියවන්නේ නැත්ද? කියවනවා. මං අර සැබෑ මිනිසෙකුගේ කතාව ඊළඟට මං ෂෝලොක් හෝම්ස් නම් පොත් කීපයක් කියවලා තියෙනවා. එතන මගේ අයසයන් ගාක් කියවලා තියෙනවා. මේ පොත් ටික ඔක්කොම කියවලා තියෙනවා. මං අර කාලයක් හිර වෙලා ඉඳියා මේවා හරි නෑ කියන තැන. පස්සේ මට හිතුණා නෑ ඒක තමයි කියලා. දැන් අපි චිත්‍රපටි වල ගත්තා සුපර් හීරෝ චරිත තියෙනවානේ. ඔව්. අයන් මෑන්, බ්ලැක් පැන්තර් උහුම තියෙනවානේ. මං කාලයක් කිර වෙලා ඉඳියා මේක බලන්නේ නැහැ මං කියන්නේ. ඇයි? දැන් මේ දැන් ඒ ටික ඔක්කොම බලලා තියෙන්නේ. හේතුව මොකද ඒක? බලන්නේ නැහැ කියලා Tamanටම ලිමිට් එකක් දාලා එහෙම වෙන කියලා. ඒ ආර්ට් හවුස් සහ කමර්ෂල් වෙනස මං හිතන්නේ. නේද පොඩි අපි පොඩි හදා ගන්න ඕනේ සීමාවක්. ඒ සීමාව මේ ආවුට් හවුස් එකේ තමයි මෙයා ඉඳලා තියෙන්නේ. එසනත් ජැක්සන් ඇන්තරි මහත්මයාත් අර ඔක්කොම හැම පැත්තකින්ම ගිය කෙනෙන්නේ. මං අර අර සීයේ අර එතුමාගේ අර සුභානි රාත් වැඩ සටහන බැලුවා. ඒක බැලුවමත් පරණ සින්දුත් තියෙනවා, අලුත්ම සින්දුත් තියෙනවා. මට ඒ වගේ බලද්දී තුන අප්ඩේට් වෙන්න ඕනේ හැම දෙයකින්ම. ඒ කියන්නේ මං කැමති දේ කරනවා හැම දෙයක් ගැනම දැනගෙන ඉන්නවා. හොඳ පණිවිඩයක් දිලා නේද? ඔව්. විශේෂයෙන්ම මේ කාලේදී නොවන දෙයක් පොතපත කියවනකම් කොහොමඩත් වෙන්නේ. ෆිල්ම් බලන එකත් ඒ තරම්ම වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේ මොකද්ද මේ කොරින්ජද බොරින්ජද මොකද්ද කොන්ජරින්. ඔව්. කොන්ජරින් කියන්නේ. ඔව් කොන්ජරින්. කියන්නේ හොරර් ෆිල්ම් එකක්. ඔව්. ඔන්න ඕකක නම් බලනවා. ඉතින් හැබැයි ඊට එහා ගියපු විශේෂයෙන්ම මොනවාද ඔස්කා සම්මාන ලැබපු එහෙමත් නැත්නම් මොනවාද කාන්ස් සිනමා වලදී සම්මාන ගත්ත ෆිල්ම්ස් වලදීම අවස්ථාව දෙන්නේ නැහැ. නැත්නම් හොඳ ෆිල්ම්ස් බලන්නේ නැහැ. IMDb රේටින්ග් තියෙන ෆිල්ම්ස් බලන්නේ නැහැ.
उन्नोकतम गुडाक प्रश्न अभी एंटरटेनिंग फिल्म इतना बल्लती मगिता सुलखण मे ये प्रेत मंगिता स्पाइडरमैन बल्ले गुडाक चित्रपटी पोतपत की संवेदी वेन्नी මොකද්ද අපි හම්බ කරොත් අපි කනවා කියන කතාව තමයි ඔබ අවසානයේ කියන්නේ. ඒ නිසා මේ චිත්‍රපටි බලන්න, පොතපත කියවන්න, වේදිකා නාට්‍ය බලන්න, ටෙලි නාට්‍යයක් නොබලා ඉන්න එපා. ඔව් අනිත් එක තමයි ඩිලන් වෙනුර කිව්වා මේ දැන් මම සීමාවක් දාගෙන හිටියා මේවා බලන්නේ බලන්නේ කියලා ගොඩාක් වෙලාවට දරුවන්ට එන්න පුළුවන් මේ දේවල්. වැඩිහිටි පරම්පරාවෙන් එයාලා ගොඩක් වෙලාවට මේ අලුත් දේවල් රිජෙක්ට් කරනවා. ගොඩක්ම වෙලාවට සමහර අපි රිජෙක්ට් කරන්න ඕන දේවලුත් තියෙනවා ඒ වුණාට එහෙම නොකර යුතු දේවලුත් තියෙනවා මොකද හැම නිර්මාණයක්ම අපිට එහෙම හොඳ නැහැ අපේ අර පරම්පරාව දේවල් සමහර හරි කියලා එහෙම සලකන්න බෑ දැන් වෙනුරත් කියන්නේ එයා බැලුවා මෙහෙම ජැක්සන් ඇන්තනි මහත්මයාගේ මේ වගේ දේවල් දුර පරණ ගීතයි අලුත් ගීතයි ඒ ඔක්කොගේම සංකලනයක් නිසා තමයි වෙනුර ආපහු මේ කියන්නේ එයාගේ අර ලිමිට් එක දාගෙන තිබ්බ දේවල් ඔක්කොම අයින් කරලා ඔක්කොම මික්ස් එකේ බලන්න පටන් ගත්ත කියලා. ඉතින් එතනින් උත් වෙනට අලුතෙන් අත්දැකීම් ගොඩක් එකතු කර ගන්න පුළුවන් වුණානේ. ඇත්තටම හොලිවුඩ් ෆිල්ම් කියන්නේ ඒ කියන්නේ ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. අපි ගත්තොත් තාම ලංකාවේ සිනමාව යන්නේ කොලිවුඩ් කොපි කරන්නනේ. තාම ලංකාවේ ගහගන්නේ පළතුරු ගොඩක වැටෙනවා. නැත්තම් බීම් බෝතල් ගොඩක් උඩින් පෙරලෙනවා. ඒකනේ ඒක නෙමේ අතන අපි හිතමු එතන ඇක්ෂන් නැතුව චිත්‍රපටයක් ගියා කියලා. ඒකේ පවා තියෙනවා දැන්. අපිට ඕනම චිත්‍රපටයකට ඕනම මාතෘකාවට උදාහරණයක් හොඳම එකක් දෙන්න තිනවා හොලිවුඩ් වලින් ආදරය ගැන වුණත් දැන් ෂේප් ඔෆ් වෝටර් වගේ එක ආදරය ගැන දෙන්න තින හොඳම උදාහරණයක් ඒ වගේ හොලිවුඩ් ඒ කියන්නේ චිත්‍රපට කිය ඒ වගේ දේවල් ගන්න ගොඩක් තිනවා ගොඩක් වෙලාට ඒක අර කොටු කරන් හදනවා දැන් මම අම්මට වෙන්නලා තිනවා චිත්‍රපටි මේක බලලා ඉන්න කතා කරන්න කලින් දැන් ලංකාවේ චිත්‍රපටයක් විතරක් බලලා අපිට අරගෙන කතා කරන්න බෑනේ इतिहास विधरकूदान පළතුරු බ්‍රේක් එකක් දඩබරයි හපන් අපි නැවතත් එකතු වෙලා ඉන්නේ දඩබරයි හපන් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක අපි කතා කරන්නේ වෙනුර එක්ක මේ අපි වෙනදට කතා කරන්නේ සාමාන්‍යයෙන් මේ අධ්‍යාපනික දේවල් ඒ වගේ ක්‍රීඩා හරි ක්‍රීඩා හරි මොන හරි දේවල් ගැන හැබැයි අද ඒ මාතෘකාවලින් පරිබාහිරව අපි ඇවිල්ලා තිනවා මේ නාට්‍ය ඒතර ෆිල්ම්ස් ඒතර ටෙලි නාට්‍ය මේ දේවල් පොත්පත් ඒ දේවල් ගැන සාහිත්‍ය මේ දේවල් ගැන ටිකක් වැඩිපුර කතා කරන්න මොකද වෙනුරගේ දක්ෂතාවයේ තියෙන්නේ ඒ පැත්තර නිසා අම්මයි තාත්තයි ඔය ගෙදර අය ආච්චිලා සීයලා කැමතිද දැන් මේ කලාව ගැන කරලා කලාවෙන් හම්බ කරන්න පුළුවන්ද කලාව කරලා කාටද හරි ගියේ කලාව කරපු කීයෙන් කී දෙනාද ඔය ලක්ෂ ගණන් හම්බ කරන්නේ පේනව නේද කලාකාරයන්ට වෙලා තියෙනදී පේනව නේද වයසට ගියාම කර ගියා ගන්න දෙයක් නැතුව ඉන්න හැටි කියලා हॉलीवुड කරන් මං කියලා දෙනවා ඔයා කරන් කමන්න අම්මට හොරෙන් පන්නනවා අම්මා එක පාට එහෙම දෙන්නේ නැහැ අම්මා ටිකක් ටිකක් සැරයි සැරයි ඒනට හරි ආදරේ අම්මත් කැමති දැන් මං අන්තිමට කරපු කෙටි චිත්‍රපටිය කරද්දී කරනකොට කිව්වා කෙටි චිත්‍රපටිය කරවද එකක් දෙකක් කරා ආ කරද්දී මට කිව්වා ඕක ඕක කරලා හරියයි කියාගෙන ගියා පස් කරලා ඉතින් ආ මං කොහා මං ඉතින් යනකොට යනවා මේක දිනුවා නම් හරි මේ මෙයාට ඇහෙන් මේ 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 පේන්න මේක දිනුවා නම් හරි කියාගෙන මාත් යනවා ළඟින් ඊට එහෙම අම්මගේ තියෙන එහෙම අකමැත්තක් මට මේ ඇත්තටම මගේ මං ආසයි මගේ තියෙන මං කැමති අනාගතේ
කෘෂි ව්‍යවසායකයෙක් වෙන්න. නාට මාකට ලොකුම හිණ තියෙන්නේ හොලිවුඩ් වලට යන්න. ඒක කියනවා. මේක නම් ඇයි හොලිවුඩ් කියනවා ඇති කට්ටිය. ඒ වුණාට ඉතින් ආස ඒකට මම අර හොලිවුඩ් චිත්‍රපටි වලට ඇබ්බැහි වුණා අතර. ඒකෙන් පස්සේ මම හිතුවා මෙතන තියෙනවා ලොකු මේක. හරි කැමති යන්න කවදා හරි යන්න බලලා. මෑතකදී බලපු හොලිවුඩ් චිත්‍රපටි මොකක්ද? ළඟදිම බැලුවේ මම ෆ්‍රී ගයි ළඟදිම බැලුවේ. ඇක්ෂන් ෆිල්ම් එකක්. ඒක ඇක්ෂන් කියන්න පුළුවන්. ඒක අර සයන්ස් ෆික්ෂන් ගන්න. සයන්ස් ෆික්ෂන්. හරි. එතකොට ඔයා බලපු මෑතකදී බලපු බොලිවුඩ් ෆිල්ම් එකක් මොකක් කර මතකද? බොලිවුඩ් අන්තිමට බැලුවේ සූර්යවංශී අක්ෂය කුමාර්. සූර්යවංශී. මලයාලම් ෆිල්ම් එක. මලයාලම් ෆිල්ම් එක පාට මම මතක් කියන්නේ නැහැ. මම මලයාලම් තෙලුගු කන්නඩ ඒවත් බලනවා. තමිල්. තමිල් ය අන්තිම වෙලාව මැන්ඩලා කියලා එකක්. මැන්ඩලා. ඔව්. රයිට්. කොමඩි වගේ එකක්. ආ. අපේ මේ චැනල් ටීවී එකේ හොඳ මලයාලම් ෆිල්ම්ස් ටිකක් යනවා. ඔව්. මට බලන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඉතින් හොලිවුඩ් බලපුවාමත් විත්ති වලින් දැනගන්න පුළුවන්. ඔව්. මද අලුත් වචනයක් ඉගෙන ගෙන නීලා. ඇයි මට දෙතුන් පාර ඇවිල්ලා කිව්වා? ටග්ගල මං අල්ලගත්තා. හරි. වේ වෙනුර මේ ෂෝට් ෆිල්ම්ස් ගැන කිව්වා. මොකද්ද කරේ? කොහෙද කරේ? කවද්ද කරේ? මොකද්ද මේක? මේ මම ෂෝට් මම රංගපාන එක ආසයිනේ මං 7-8 වෙද්දී මම යාළුවන්ට කතා කරලා මෙහෙම ගෙදරට එන්න කියලා අන්තිම මොහොතේ අම්මට කියනවා මෙහෙම එන්න කියලා තියෙනවා. අම්මා ඒ මොකද්ද මේ කරේ කියලා ආයෙ කෝල් කරලා නවත්තනවා. එහෙම එම කීප පාරක් කරන්න හැදුවා. පස්සේ අපේ ශිහාරක්කයි මට මතක් කරන්න ඕනේ සදිල මාව මේ තක්ෂිලායතුලේ මට ඉන්න ලොකු හයියක් සදිල මගේ හොඳම යාළුවා මේ සදිල එකතුලා කිව්වා මේ මාධ්‍යංශයේ මෙහෙම තරඟ තියෙනවා ෂෝට් ෆිල්ම් එකක් ඔයා දාන්න 18ක් වගේ තිබුණේ ඉතින් මං එච්චර හිතුවේ නෑ මාතෘකාව දුන්න හදලා දැම්මා නින්නාද 2021 තරඟෙට දැම්මේ හොඳම ෂෝට් ෆිල්ම් පහට තේරුණා මාව හොඳම නළුවට තේරුණා එතකොට දැන් මේ ෆිල්ම් ගැන දැනුවත් තියෙනවද ඔය කොහොමද මේ රාමුව මේ රූප රාමුව ගන්න මේකේ ෆ්‍රේම් එක මම කොහොමද හදාගන්නේ ෂොට් එකක් හදාගන්නේ කොහොමද දැන් මේක එඩිට් එක කොහොමද වෙන්නේ ඒව ගැන ඇත්තට ලොකු දැනුමක් නැහැ ඒකටත් මට මං ඔපිනියන් ගන්න මේ සදිලගේ සදිල තමයි උපදෙස් දීලා මෙහෙම කරන්න මචං මෙහෙම ලයිට් එක එද්දි මේ පැත්තෙන් ගන්න ඒ ටික ඔක්කොම සදිල එඩිටින් කරන්නේ සදිල මේ ඒ පිළිබඳ ලොකු දැනුමක් නැහැ ටික ටික දැනගෙන යන අධ්‍යක්ෂණය වැඩේටද කැමති රංගනීය වැඩේටද කැමති රංගනීය එතන මේ ෂෝට් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරේ කවුද කවුද ගයිඩ් කරේ ඇක්ට් එක එහෙම හදලා දුන්නේ කවුද ෂෝට් ෆිල්ම් එක ස්ක්‍රිප්ට් එක මගේ අධ්‍යක්ෂණයත් මගේ රංගපෑවෙත් මම හා චරිත කීයක් තියෙන්නේ මම විතරයි හා මොකක් සම්බන්ධව දෙක ඒක තිබුණේ COVID-19 එක මිනිස් ක්‍රියාකාරකම්. හා සමහර විට අපිට අද බලන්න පුළුවන් වෙයි නේද? ඈ අපි චූටි කෑල්ලක්. ඔව් අද දවසේදී අපි පොඩි කොටසක් බලන්නත් ඕනේ. තව විනාඩි 1කින් 2කින් අපි ඒ කෑල්ල බලමු. බලලා අපිට කතා කරන්න පුළුවන් දේවල්. දැන් ෂෝට් ෆිල්ම් කරන්න හිතුනේ ෆිල්ම් බලන්නමද? ඔව් මම සිංගල් ෆිල්ම් උත් බලනවා. තෝරගත්ත ඒවා බලනවා. මම හොරණ දුල්මිණි එක දැන් නම් සක්‍රිය නෑ. අන්තිමට ආපු චිත්‍රපටිය එනකම් මම තනියෙන් හරි ගිහින් බලනවා මම අන්තිමට බැලුවේ මිස් ජෙනිස් ගිය අවුරුද්දේ සැප්තැම්බර් 29 මට හොඳට මතකයි ඊට පහුවදාද කොහෙද ඉස්කෝලේ නිවාඩු දුන්නා කොමාරි ඒක වෙනකම් මුලින්ම ගෙදරයිම ගියේ පස්සේ තාත්තා එක්ක ගියා පස්සේ මම තනියෙන් හරි ගිහින් ෆිල්ම් ආපු ඒවා බැලුවා ඒ වගේම රංගපාන්න ආසාව දිනවා එහෙම තමයි ඉතින් ඒ පැත්තට ගියේ මේ ඉස්කෝලේ ළමයි විහිළු කරේ නැද්ද මොකද්ද මේ සරමක් ඇඳගෙන මේ මොනවාද ඒකට කියන්නේ මේ 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 යුනික් වෙන්න හදනවද නැත්තම් මොකද්ද ඒකට කියන්නේ කැපි පේන්න හදනවද කැපි පේන්න හදනවද නැත්තම් මේ මොකද්ද හරි ලස්සන නමක් තියෙනවා ඒකට මේ සිංහලෙන් කියන මේ අර මොකද්ද මේ ඔව් අපි හිතමු කැපි පේන්න හදනවා කියලා නේද නිකන් මේ එක විදිහක් වෙන්න හදනවා කියලා එහෙම කිව්වේ නැද්ද එහෙම තිබුණා ඒක නැතුව නෙමෙයි ඉතින් අර කාලෙ එක්කම අර වගේ කාලෙකම තමයි ඒක හරි. අපි දැන් මේ ගොඩක් වෙනුරයික කතා කරේ මේ නාට්‍ය කරන එතකොට ෆිල්ම්ස් ගැන ගොඩක් දේවල් කොහොමද මේ දේවල් කරේ එතකොට එයා කරපු ෂෝට් ෆිල්ම්ස් වල විස්තර ගැන හැබැයි ඩිලාන් අපි එයාගේ දැනුම පරීක්ෂා කරේ නැහැ.
ඔව් එහෙනම් ඉතින් අපි සූදානම් පින්තූර දුන පෙන්වන්න මේ පින්තූර දුන අපි ගණිතයෙන් තමයි සූදානම් කරලා තියෙන්නේ ගණිතයට ටිකක් අකමැතියි කියලා කිව්වනේ සමහර අපි ගණිතයෙන් සූදානම් කරා අපි බලමු මේ පින්තූර දුනේ මොනවද තියෙන්නේ කියලා තොන්නෙන් ඔව් ෂා මාරු ගණිතේ අපි දන්නේ නැහැ මේ කවුද ඉන්නේ කියලා වෙන්ර තමයි දන්නේ මේ කවුද ඉන්නේ කියලා අපි බලමු වෙන්ර මොවුන් අඳුරගෙන මොවුන් ගැන කවුරු ගැනද විශ්වාස කරන්න කියලා මේ පැත්තේ අයිනම ඉන්නවා කුමාර් සිරිමාදුර මහත්මයා රංගන ශිල්පියෙක් ඒ වගේම තන්නාරති රංගා නිව්ස් පේ වගේ චිත්‍රපටි අධ්‍යක්ෂණයෙන් පිටපත් රචනයේ දායක වුණා තන්නාරති රංගා අධ්‍යක්ෂණය කරේ නෑ පිටපත් රචනය නිව්ස් පේපත් මට මතකයි දෙන්නේ නිව්ස් පේපත් පිටපත් ඔව් රොඩ්නි වර්ණකුල මහත්තයා ළඟට ඉන්නවා ඊට පස්සේ සරත් කොතවාල මහත්මයා එයත් අර තන්නාරති රංගා නිව්ස් පේපර් කියන දෙකටම පිටපත් රචනයෙන් දායක වුණා කවුරු ගැනද කතා කරා රොඩ්නි වර්ණකුල මහත්මයා හොඳයි රොඩ්නි වර්ණකුල මහත්මයා කියන්නේ ගොඩක් හාස්‍ය පැත්තෙන් ආවේ එනවාට එතුමා හාස්‍ය පැත්තෙන් චරිතාංග වෙච්ච කෙනෙක් තාරාවෝ ඉගිලෙති ඊළඟට සුදුරෙදි හොරු ගුරුතරුව මధుර ජයනිකා රූකඩ රාජ්‍ය වගේ නාට්‍ය 50ක වගේ රකපාලා තිනවා ටෙලි නාට්‍ය ගත්තොත් බෝඩිම එතුමා වගේ හාස්‍ය රැල්ලෙන් ඒවා ගොඩක රංගපාලා තිනවා චිත්‍රපටි 20ක වගේ තමයි රංගපාලා තින්නේ ලංකාවේ ඉතින් සිනමා ක්‍රමයට අනුව සම්මානයට පාත්‍ර වෙලා නැහැ මාත මගේ මතකේ නිරුදන නරි බෑන වේදිකා නාට්‍යයේ නරියට හිටියේ රොඩ්නි වර්ණකුල මහත්මයා තාමත් මං හිතන්නේ මගේ මතකේ නිරුදන නරියට ඉන්නේ රොඩ්නි වර්ණකුල මහත්මයා එහෙම නැති වුණොත් ඉන්නේ මගේ මතකේ නිරුදන ඉන්දික ජයසිංහ කලාකරුවා හරි ඉතින් වෙන මොනවාද චිත්‍රපට 20 කට ගිහුවා සම්මානයට පාත්‍ර වෙලා නැහැ නෑ කිසිම සම්මානයක් ලැබිලා නැහැ මම දන්න තොරතුරු අනුව මට ඒ පිළිබඳ දැනගැනීම තිබුණ නැහැ. ඇත්තටම සම්මානයට පාත් වෙලා නැති හැම ගොඩක් අය ඉන්නවා ලංකාවේ. වෙනුරගේ මොකද්ද තියෙන අදහස? දැන් ජේෂ්ඨ රංගන ශිල්පියෝ ඉන්නවා මේ වගේ දක්ෂතා තියෙන අය. අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න මේ ආධුනික ශිල්පියන් ශිල්පිනියන් ගොඩාක් දේවල් ගන්න පුළුවන්. ඒ වගේ සම්මානයට පාත්‍ර වෙන්නේ නැතුව. සාමාන්‍යයෙන් ඇයිලා ස්ක්‍රීන් එකක් ඉස්සරහා නිකන් හැරිලා කරලා හරි රංගනයක් අපිට ගොඩක් අයට දකින්න හම්බෙන්නේ නැති කයිද සම්මාන ලැබෙනකොට මොකද්ද වෙනුරගේ එකට තියෙන අදහස ඒක ඇත්තටම ඒක ටිකක් ලොකු අවුලක් අපි ගත්තොත් දැන් විජේනන්දසිරි මහත්මයාට ඒක අවස්ථාවක සිකුරු හතේ චිත්‍රපටි රංගපාද්දී එතුමා නිර්දේශිත වෙලා තිබුණා ජනප්‍රියම නළුවට ඒ වගේම එතුමාට කියලා තිබුණා නළුව ඔබතුමා තමයි මේක තේරලා ඉන්නේ අනිවාර්යෙන්ම එන්න කියලා ඉතින් පිරිස එක්කම ගිහිල්ලා ඉද්දි වෙන කෙනෙක් කියනවා. ඒ වගේ සිද්ධි ලංකාවේ බොහොමයි. එතන අර මේ රංගනය මේවා කියන්නේ වෙනම කලාවක්. ඒක වෙනම පැතිකඩක්. ඒකටත් අර දේශපාලනය ඒ වගේ දේවල් ගෑවුනාම ඒකත් අර ගානටම යනවා. අර ලැබෙන තියෙන මොටිවේෂන් එක හරි ඒකත් නැති වෙනවා. ඒකත් නැති වෙනවා. ඔව් දැන් මේ ගුරුතරුව ගැනත් කිව්වා හින්දා ගුරුතරුව මගේ මතකෙ නිරදෙන ජයලත් මනුරත් මහත්මයාගේ නාට්‍යය. ඔව්. जयलत दार देखाई एक नाम मूल कर तैनुआ पार तिहा गेहुआट बिय कुन्ने तुआ කොන්හතරයි කනුහතරයි ගේට ඇතුවා තෝරාපං ඊයේ මග දින්දුටුවා දාර දෙකක් එක ළඟ එක ගැවසීය වටපිට යන්න කලට කනුහතරෙන් යාය ගෙට වැඩි කලට හසු නොතින් වනසාය මට දැනෙනා ලෙසට महाराज इब्बाय रज कम करन माम उडराट कीरुलु दरु विनयम केनेक
නම් පෙන්වමි දවල් තරු බැරි නම් පීනන්ට ගඟ දෙපස ඇත ඔරු හැකි නම් කියා පම්බ දන්න ලොකුම බොරු කිරුළු පැලඳ හිටියන් සිහසුනේ මත ඔබගොන් රජකි මේ මහගොන් රැලට හිත ආද මිටු කුහක පාහර කන්නිමක් නැත ඔබ වැනි යමන එක් සිරිලක හිටියේ නැත මේ වටකම් හරි සන්තෝෂයෙන් දෙනවා හරි මේ වෙනුර දැන් කොහෙන්ද ඔය නාට්‍ය බැලුවේ කොහොමද කීයක් නාට්‍ය බලලා තියෙනවද ඔච්චර ඔය කවි අරවා මේ කොච්චර පාඩම්ද කොහොමද කියනවා ඒකත් මට මේ මේ හොරන ලොකු ආසනාවක් තිබුණා ෆිල්ම් හෝල් එක තියෙන ඊළඟ ශ්‍රීපාලිය තියෙනවා නිතරම එනවා නිතරම එනවා නාට්‍ය ඔව් මම අන්තිමට බැලුවේ බෝම්බයක් ඉතුරුයි ඊට කලින් අන්දරේලා මේ හෝල් එක ඇතුලේ බෝම්බයක් තිබ්බා බෝම්බයක් ඉතුරුයි නාට්‍ය චාමි ගහත්ලා අන්දරේලා නාට්‍ය බලන්න ඇවිදින් තිබුණා ඇත්තටම මට බලන්න උන්නේ නැහැ ඔය මම ගොංගක් නාට්‍ය අම්මේ මේක නම් බලනවා කිව්වට එදාට මොකක් තම නාට්‍ය බලවල ඉන්නවා එහෙම හින්දා මගේ ඇරිච්ච ගොඩක් තියෙනවා ඇත්තටම ඕක අර සොඳුරු ආඥාව වගේ වැඩසටහන් වලින් බලලා තමයි කොටස් ගත්තේ ආ ඒ ඊට පස්සේ ඔළුවට දාගත්තා ඉතින් මේක තමයි අපිට තියෙන වැදගත්ම කාරණාව තමන් කැමති දේ ඉතාමත් හොඳින් හිත ඇතුළට ඔළුව ඇතුළට දාගන්න දරුවන් නැත්නම් ශිෂ්‍ය પરම්පරාවක් ඉන්නවා කියන කාරණාව 2000න් පස්සේ අපි හිතනවට වඩා 2000න් පස්සේ දරු પરම්පරාව යෝන් પરම්පරාව යම් වෙනස් විදියකට හිතනවා කියන හොඳම සාක්ෂියක් තමයි වෙනුර කියලා කියන්නේ ඒ තමයි අපිට තියෙන එකම සතුට බාඩපත් වෙන්නේ සුලක්කනා මොකද අපි නිරන්තරයෙන්ම මේ 2000න් පස්සේ પરම්පරාවට ටිකක් අපහාසු පහසාත්මකව කතා කරන නිසාම ඔබ දෙපාරක් හිතන්න වෙනවා මෙතනින් එහාට මේ වගේ දඩබ්බරයක් දැක්කොත් එහෙම කතා නොකරන්නට අපි ගොඩක් දේවල් කතා කරා ඩිලන් දැන් මේ වෙනුර කිව්වනේ මේ එයා ෂෝට් ෆිල්ම් එකක් කරා එහෙමයි ඒකේ අවිතරයි හිටියේ කියලා මට හිතෙන්නේ ඒක චුට්ටි කෑල්ලක් දැන් අපි බලමු කියලා ඔව් අපි එන සූදානම් පොඩි කොටසක් බලන්න පොඩි කොටසක් බලන ගමන් අපි යනවා බ්‍රේක් එකකට බ්‍රේකින් පස්සේ තවත් දේවල් අපි කතා කරන්න සූදානම් මේ දඩබ්බරයි හපන්න මේ කතාව පටන් ගන්නෙ මෙහෙමයි 2020 අගෝස්තු 14 වෙනිදා ඔව් හරියටම අගෝස්තු 14 වෙනිදා මාව නිරෝධායනය කළා මම 16 වෙනිදා වෙනකන් කොහොම හරි ඉවසගෙන ඉඳියා ලේසි වුණේ හරි මම අමාරු මට ලොකු තනිගමක් දැනුණා ලොකු පාළුවක් දැනුණා වෙනද තනියෙන් ඉන්නවට වඩා ලොකු කම්මැලි කමක් දැනුණා මේ කොරන් ටයිම් කියන වචනේ ඉඳලා මන්දා මට කෝල් කරපු අයත් මට කොරෝනා හැදිලා වගේ කතා කළේ මං තීරණය කළා පැනලා යන්න ඉතින් මං හොඳ වෙලාවක් බලලා එතනින් පැන ගත්තා වෙන තැනක් නැහැ නේ යන්න ගෙදර තමයි ඉතින් යන්න වෙන්නේ අපි නැවතත් එකතු වෙලා ඉන්නේ දඩබ්බර හපන ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඉතින් අපි කතා කරන්නේ වෙනුර එක මේ නාට්‍ය ගැන ඒ දේවල් ගැන ගොඩක් කතා කරා ඒත් එක්කම අපි වෙනර කරපු මේ ෂෝට් ෆිල්ම් එකේ පොඩි කොටසකුත් බලුවා නේද ඩිලාන් දැන් ඩිලාන් මොකක් දෙකක් අතේ තියාගෙන මොකක්ද ඩිලාන් මේ කවි පොතක් මගේ යාළුවෙක් ලිව්ව එක ඔයාගේ යාළුවෙක් ලිව්වේ කවුද යාළුවා වෙනර දිල්සාන් මොනවද ලියලා තියෙන්නේ කවි මං හරි මොනවද කවි ඔය කවි ගොඩක් ලියලා තියෙනවා කවි විසිවහක් ලියලා තියෙනවා. ඔයා බලන්න ඔතනින් කියවන්න චූටි. ඔව්. ඔයාගෙන කියවෙච්ච කවියක් තියෙනවා. කියන්නද මං? මේක තමයි කවි පොත මගේ හීනේ. මේ කියන්නේ සුලක්කනාගෙන. හරි. කියන්නද මං? කියන්නකො මට පේනවා මෙතෙන්ද. මට හොඳ රැස් පේනවා. ආවේ මං අපායේ ගිහින් ගැලවි බොම අමාරුවෙන් යම පල්ලංගෙන් කීවම බොහෝ දෙනා ඇහුවා මගෙන් තිබේද උන්ට උල්දත් දිගුණිය කළුමවිල් නෑ තිබුණේ උන්ට ඒවා ඇත්තර මොන් හිටියේ කිරිසුදෙන් සැරසී හංගාන කඩු කිනිසි දත්වල එළියට දමමින් තම දෙබිඩි දිවවල් කියමින් මුසාවාද
मगन आरम खपर प्रश्न वाले उत्तर होयान उत्तर होयान तपर उना बिना दिव्य सतुट वेन तपर या तपर उना तपर या इवट अट्ठगल गियान आगण गिवन तपर गिवन तपर पुरा तपर मगन आरम खपर प्रश्न वाले उत्तर होयान तपर उना बिना दिव्य सतुट वेन तपर या तपर उना तपर या चित्र बहुम विचित्र तर्क करवा कवि की व्यक्तम कवि पांति की व्यक्तम एक मे अपूर्वते कोई का कविया पटांग कविया लसन कथा प्रसिद्ध रंग कवि अक्लिया इसकोले कमेली कविया कवि लिया खाली विशाख अड्डे कवि तोड़ना इसकोली मम भया मुनोदेदेना हितल हितल लिवेदरक हंडते हाँ खमे लिया कुमारी इतनी दान मावती आगे हाँ कुमार वेडियो लागे ना पा कवि लिए दून इतनी तम पटांग इतनी कवि देखा श्रीपाली विशाख अड्डे अतुला मट मत के दिदास दहाट हो दर्ष वेल्ट कम ए कवि देखे विशाख देखे पहाबी वेनु दिशा दारती गुण इतनी तम पटांगे पहावसर पटांगे ओ तलियल कविया वहां तम कवि जीवित पटांगे दें गुरु धन्वादी सट को मंग क्यूवा कवि पास मे वर्ष समस्त लंका कवि वली चांस दुनिया बोरु अपे होंदरे करेगी थी एक तवाई नींद सामान्य बोरु तीना होंदरे करेगी ना पौड़ी इल्ली मक्का ओ ओके माली क्या नतीना खावी आखिर वन आ की भी निखावी है दांपत्य वालों पिट्टू माता कर हर नींद 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 साहो बेमी दे आ एक ने दिन तीह का दीवी का मन किया आ दिन तीह का दीवी का मगे ही ने मटा दीपा मलक नोवेन मगे मले दिनकिन परवी वेटेना संदक नोवी इंदिन मले अनसतु एलियन दिलेना गसक वेन्न बलंग मले सिसिल पालद नितिबेदना दिय दहारक वेयंग मले समगे पिपसा निवना लोवे बोहो दे हिंदीव तुरु नुंब गोस एय सोयना लोवद विश्वयद तारु हेम नुंब एनतुरु मग बलना सैम देना नितिवेहसी नुंब वेनुवेन हेट सदना
मगे हीने मट दीपं नुंब हेट दिन रज करना नुंबे मवद पिया पिया सदु नमट लोवाक धन नमना एयि नोयपि नुंबट किया नमक सदन गरु लबना दिनाय नुंबे आई आंडिय महामेरलस तुटु लबना मगे हीने मट दीपं नुंब एलोव रज करना මට පොඩි කාලේ පොඩි කාලේ ඉඳන් මං ආස මං සහෝදරයෙක් ඕනේ සහෝදරයෙකුත් නෙමෙයි ඕනේ කිව්වා මට ඕනේ නංගියෙක් මට ඕනේ පරිස්සම් කරන්න පරිස්සම් කරන්න කුණ්ඩි දිගට වවලා එහෙම මං කිව්වා එකෙක්ට බලන්න දෙන්නේ මට පරිස්සම් කරන්න මට රකින්න කවුරු හරි වුණා පස්සේ මම මට අවුරුදු 13 දී මගේ මල්ලි හම්බුනේ මල්ලිට අවුරුදු 3යි දැන් මල්ලියෙක් කිව්වම මං ඇඬුවා මං දැන් මොනවද පරිස්සම් කරන්නේ මල්ලි එහෙම හැබැයි ඇත්තම මල්ලි ලැබෙද්දි මල්ලි නැති වෙයි කියලා කිව්වේ. එතනද මං හුඟක් සංවේදී වුණා. මං එතකම් හුඟක් ඇට්ටර. මං ඇට්ටරයි ඊතර පස්සේ මල්ලි නැති වෙයි කියලා කිව්වේ. ඉපදුණා. ඒ ප්‍රශ්න නෑ. ප්‍රශ්න ගොඩාක් තියෙනවා. ඇත්තම මගේ එතනින් පස්සේ මම වෙනම ගමනක් ආවා එතනින්. මල්ලි කියන්නේ මගේ ජීවිතේ 360. මාව තනි කරෙම අනිත් පැත්ත හැරුවේ මල්ලි මට ඒක නොකිය බෑ මෙතන මගේ පන මල්ලි මල්ලිට මොකක් හරි කිව්වොත් මට ගේන්න තියනවා ගෙදර වුණා ඉතින් මේ මල්ලිට ආදරේ මං ඉතින් ඒක නොකිය ඉඳියොත් මෙතන ලොකු අඩුවා ඩිලාන් හරි හොඳයි මේ සහෝදර බැනීම් කියන්නේ අන්න එහෙම තමයි තියෙන්න ඕනේ මට වඩා ගොඩක් ලොකු අත්දැකීම් තියෙනවා සහෝදරයොත් එක්ක ඩිලාන්ට අයියලා දෙන්නයි මල්ලලා දෙන්නයි ඉන්නවා ඔව් වටේට වෙන්නවා සහෝදරයෝ හරි ඉතින් මේ කෙසේ හෝ මට කියා ගන්න උනේ දැන් ඒකෙන් පස්සේ මෙන්න මේ ටික ගැන මොනවටද මේ සහතික පත්‍ර ලැබුණේ ඒක තමයි මට මුලින්ම දැනගන්න ඕන දේ මොකද්ද මේ සහතික පත්‍රය ඔක අපේ ළමා ගමේ ළමා සමාජයේ संविधान कलगे यमुना एंडिता पीठ में करे मम खंडाय नायक इंदिया प्रधान नलुआ इंदिया काफी दिन निन्नाद एक मे आवृद्धि दिने और मैं केटी चित्रपाटी अट होंदम केटी चित्रपाटी पहाड़ तेरी चेक तमा ओ होंदम नालुआ होंदम नालुआ ओ हारी मेक होंदम केटी चित्रपाटी पहा हारी मेक ओके आपे तारका विद्या संघ में तारु कांदपुरे हाँ තරු වේුණා තරු කන්ද තරු වේුණා ඔව් තරු වෙන්නද නේද ඔව් තරු වෙනිච්ච පාර හම්බුනේ එක ඔව් ඔක පාසලේ තිබ්බා වර්ණ භාෂණ ඒකේ කවි ලියලා තුන්වෙනි ස්ථානයේ ඔය ඕකත් කලා උලෙලේ පද්‍ය රචනා දෙවෙනි ස්ථාන ඕකනම් ඇත්තරම මේ ඕක 2012 दिदास दहतुने वावरु दु देखे मलु वो एक्सेम में काको का इंग्लिश मैं वो कादेन नला नहीं है वो या हॉबी है कहाँ की ची त्रत्तन दिन वाले एक अकी भी नहीं आप इटा नहीं क्यों नहीं थे अगे रुला हाँ इतो करते मैं वाके वक्त आओ किया कहने लगी नॉट तब विनोदे टांडी ना मंग आशा मिनिस्टर इतांडी ඊළඟට දැන් ඇඳලා තියෙන ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකක් ගිහාන් ප්‍රනන්දු මහත්මයාගේ එකක් කොහේ ඒවා ඒවා ගෙදර ඒවා ගෙදර අපරාධේ මේකත් ගෙදර තියලා ඉන්න තිබ්බේ ලොකු වැඩ නැත්තම් වෙන මොනවද ඇඳලා තියෙන්නේ ලක්ෂ්මන් මෙන්ඩිස් මහත්මයාගේ උද්දික ප්‍රේමරත්නගේ කැමැති වෙනලු කීප දෙනාගේ ඇඳලා තියෙනවා තව සත්තු අඳින්න කැමැත්තක් තිබ්බා ඒවා ඒවා කීපයක් තියෙනවා මට පුළුවන් ස්කාටුන් චරිත කීපයක් තප්පර ගානකින් එවලෙම අඳින්න පුළුවන්. ආ. චිම් පප්පා, සුගර පප්පා, වේද පප්පා, ස්කුබිඩු, දොස්තර හොඳයිද? ඒ වගේ චරිත කීපයක් එවලෙම අඳින්න පුළුවන්. යාළුවෝ දන්නවා ඉතින්. ආ. හරි. එහෙනම් ඉතින් අපි යනවා තවත් වැඩකට. ඔව්. බය වුණාද? නෑ. බත් කන්න කැමතිද? කැමති. බතුත් එක්ක මොනවද කන්න කැමති? පිටර. තම්බලද ඔම්ලට්ද ඔම්ලට් හරි කවන්න තම්බලද තියෙන බිත්තර හරි දාන්නක බෝලේ පළවෙනි ප්‍රශ්නය අංක 9 හරි පුදුම ඉස්කෝලේ නව කතාවට පාදක වී ඇති රට කුමක්ද යපානේ
ජපානය නිවැරදි නීලඟ පන්දුව හම්මේ වේග පන්දුවක් වේග පන්දුවක් අංක 10 2021 වර්ෂයේ බ්ලූ ප්ලැනට් ත්‍යාගයේ දිනාගත් ශ්‍රී ලාංකිකයා කවුද මොහාන් මුණසිංහ මහත්මයා මොහාන් මුණසිංහ නීලඟ පන්දුව අංක 6 ICC Hall of Fame දෙදාස් විසියක සම්මාන දිනා ගත්තේ කවුරුන්ද? කුමාර සංගක්කාර මහත්මයා. ෂුවර්ද? මගේ මතකේ නිරුද නම් මහේල ජයවර්ධන වෙන්න ඕනේ. කුමාර සංගක්කාරද මහේල ජයවර්ධන? මහේල ජයවර්ධන දිනා ගත්තා. ඒ දෙන්න අතරම තිබ්බ නේද? නෑ නෑ 2020 තමයි සංගට ගියේ. හා. හොඳයි. එහෙනම් ඉතින් ප්‍රශ්න නැකව එක ප්‍රශ්නයක් වරද්ද ගත්තා නේද? නෑ ඒකට මොකද අපි කරන්නේ? ඒකට ඒකට අපි දඬුවමක් දෙන්න දඬුවමක් දෙන්න ඕනේ. හරි. ඔයා තීරණය කරන්න දඬුවම. නාට්‍ය ගීතයක් කියන්න ඕනේ ඒකට. පුළුවන්ද? පුළුවන් නම් බැරි වුණත් කරන්න ඕනේ. හරි. මොකද්ද ඔයා කැමති නාට්‍ය ගීතයක් තියනද? මොකද්ද? මම කරන්න මීපුර රසියෝ නාට්‍ය මී විප්ලවගේ චරිතේ. හා. බූසගේ චරිතේ කරන්න බැරි මීපුර රසියෝ. හරි. කානුවේ ඉපදිලා කානුවේ මැරෙන බුන් දිනපතා විඳින දුක් දනිමිමන් මෙලෙසට පාලනේ ගෙන ගියොත් තව තවත් යහපතක් වෙන්නේ නැ අපටනම් ඔබ සමා මෙම දුකින් ගලවන අදහසි පෙරලියක් කල යුතුයි කානුවේ හරදමා මහය උන් මා වටා රොක් වේ යව් සෙනසුමක් ලබනට හෙට දිනේ ආපෝට ඇති ජරා කුණු තුලින් හිසදමා ඒක හඳින් පිබිදියව් මියනේ සිටියොතින් නැතු බියා එකිනෙකා වෙනසිලා නැතුව යයි අපට මී සනුහරේ කානුවේ ඉපදිලා කානුවේ මැරෙන වුන් දිනපතා විඳින දුක් දනිමි මං මෙලෙසට පාලනේ ගෙන ගියොත් තව තවත් යහපතක් වෙන්නේ නැ අපට නම් හරි මේ රොඩ්නි වර්ණුගලවද ඉමිටේට් කරන්නේ නෑ පරිම ගතියක් තියෙනවා නේ නෝ 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 ඒකේදී පොඩි අර කලින් එකේත් මම මේ පිබිදි යව්වගේ අර කියද්දි ඒක කරන්නේ රොඩ්නි වර්ණුගල වාදේ ඒ නිසාද ඒ නිසා ඒකම ඒ කරපු විදිහට මම කවවත් කැමති නෑ ඒක ඒක එලියට එනවා නේද නෝ නෝ පිබිදි යව්වේ අදහස අවුලක් තියෙනවා මොකද්ද මෙහෙමයි අර දිග වැඩි වෙද්දී කොහොමත් ඒකේ ප්‍රේක්ෂකයාට අර දරා සිටීමේ අඩුව මේ එපා වීමක් තියෙනවා නමුත් ඉතින් එහෙම තිබිලා තින් කට්ටිය බලනවානේ එහෙම වෙලත් බැන බැන අරක බලනවා බැන බැන බලනවා මේක මෙහෙමයි හිතන්නේ නැද්ද මේ බණින්නේ බලන්නේ නැති කට්ටිය කියලා එහෙම අනිත් අය බලනවා ඒක මෙහෙමයි ඒ බලන කෙනා අනුව වෙනස් මුලදී අර එයා බලන කැමැත්තක් තියෙනවනේ අර එයා කෙටි නාට්‍යයක් කෙටිවෙන් ඉවර වෙන එකක් බලන්න කැමති කෙනා අරක බැලුවම ටික කාලයක් යද්දි අතහැරලා බයිනවා කාලයක් තිස්සේ අරකට අනික උතන තියෙනවනේ අලුතින් චරිත ගේද්දි නළුවෝ ගේද්දි ඒකට දැන් ඕක බලන වයස් පරතර ඒවා හින්දා ඕක වෙනසක් තියෙනවා මෙගා කියන එක නැත්තම් මම නම් කැමති නෑ මොකද මේ එක්කෙනෙක් කියලා තිබුණා මේ මේකේ ඇතුලේ සමාජයට පණිවිඩයක් දෙන්න ඕනේ නැහැ කියලා දෙන්න බෑ කියලා. ඉතින් එනවාට දීපු ඒවා තියෙනවනේ එහෙම. ඕන තැනක බානතු කියන්න පුළුවන් කළු ඇඳගෙන සුදු ඇවිදි වීරයා ගෙදර ඇවිත් කූඹියෝ එක එක විදිහනේ එකම රාමුවකත් නෙමෙයි ටෙල් නාටි තුන. ඉතින් ඒ වගේ ඕන කෙනෙක්ට බලන්න පුළුවන් රස විඳින්න පුළුවන්. ඒ ක්‍රමය ලස්සනයි. අපි ගත්තොත් දැන් ලාවේ කට්ටි හුඟක් කැමතිනේ කොරියානු ටෙල් නාට්‍ය බලන්න කොරියන් එකේ තියෙන සෝප් කැටගරි ඒ කියන්නේ සුවඳයි හරි ලස්සනයි දිය වෙනවා ඉවර වෙනවා ඒ වගේම නැතුවම බැරි වෙනවා එතකොට ওই මෙගා කියන එක
සාමාන්‍ය ඉන්දියානුවා භාෂේ එහෙම ති වැඩිපුර තියෙන්නේ ඒකෙත් වරදක් නැහැ එනවාට ගැටලුවක් තියෙනවා දැන් හඬ කවලේනේ ඒ වගේ ගැටලුවක් නේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් කරගන්න එහෙම එකක් තියෙන්නේ නේද ඔව් කෙසේ හෝ අපි විශ්වාස කරනවා මේ 11 අවසර දරුවෙක් මේ ගැන සෝප පිරාගෙන මේ තරම් හොඳ අවබෝධයෙන් ඉඳීම ගැන අපි වැදගත් කාරණාවක් හැටියට සලකනවා අතිශය වැදගත් කාරණාවක් හැටියට මොකද අපි සෝෂල් මීඩියා තුලේ සෝප පිරා ජීවිතයද ගත කරන්න මෙගා ජීවිතයද ගත කරන්න කියන කාරණාවත් අපි මේ වෙලාවේදී කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ දේවල් එක්ක හොඳ දේවල් ටිකක් කතා කරා දවස පුරාම කාලයේ ප්‍රශ්නයක් ආවා. ඒ නිසා තමයි මම පොඩ්ඩක් බාධා කරේ. වෙනුර අපිට කියන්න හොඳ කතා බහක්. නමුත් මෙච්චර දේවල් ඉගෙන ගන්න මෙච්චර දේවල් කියවන්න කරන්න ඔයාලට උදව් කරේ කවුද? ස්තුති කරමු අපි. ඇත්තරම අම්මා අම්මා පස්සෙන් ඉඳලා මාව තල්ලු කරා නැත්තම් මම පිස්සු කෙනා. අම්මා ඊම තාත්තා ඇත්තරම මට පොත් කියන මට පොත් කියවන එක චිත්‍රපටි බලන එක තාත්තා තමයි පුරුදු කරේ. ඒවා ඊළාට මට පොඩි කාලේ ඉඳන් ඉඳියා හොඳ ගුරුවරු සමූහය. අද වෙනකන් මට මේ මෑතකදී වෙච්ච සිද්ධියන් නිසා මට ඒක හොඳටම දැනුණා. මං උපයලා තියෙනවා හොඳ ගුරුවරු ටිකක්, හොඳ මිත්‍රයෝ ටිකක්. ඇත්තටම සෙක්ෂන් එකේ ගත්තා, පාසලේ ගත්තා. හැම තැනම ඉන්නේ මගේ යාළුවෝ. මට සතුටුයි මං තරහ වෙන්න කෙනින් නෑ. ඒ වගේම මට අක්කලා අයියලා වුණත් ඒ හැමෝම ඒ හැමෝගෙම උදව්වෙන් තමයි ආවේ හැමෝම මතක් කරනවා හොඳයි එහෙනම් ඉතින් අපි සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ මේ වැඩසටහන නැත්තම් දඩබරයි හපන වැඩසටහන ඔබ නරඹමින් ඉද්දි නිකමටවත් මේ අවසන් විනාඩි කීපේන නරඹන්නේ ඔබට රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් ඒත් එකම තමයි ඔබට එහෙම නැත්තම් ඔව් හදිසි කරන්න ගියා තංගල පැන්නා මේ දවස්වල කරන්ට් එක යනවනේ ඔව් කරන්ට් එක යනවා නම් කරන්ට් එක ගිහලා නම් ටැග් කරලානේ Facebook එකට Facebook එකේ මේක ලයිව් ප්‍රෝග්‍රෑම් එක දැන් ස්ට්‍රීම් කරනවා ස්ට්‍රීම් කරනවා ඒත් එක්කම YouTube එකේත් අපි අප්ලෝඩ් කරන නිසා ඔබට YouTube එකේ උනත් බලන්න පුළුවන් වෙන්ර දිල්ෂාන්ගේ මේ අපූර්ව කතා බහට කැමති අය එයාගේ යාළුවන්ට මේ එපිසෝඩ් එක ෂෙයා කරන්න පුළුවන් කියන කාරණාවත් මතක් කරනවා අවසාන වශයෙන් වෙන්ර දිල්ෂාන් වගේ දඩබ්බරයින් තමයි මේ දඩබ්බර වැඩසටහනට දඩබ්බරයි යහපන්න වැඩසටහනට අපිට අවශ්‍ය වෙන්නේ මේ දඩබ්බරකන් තමයි අපිට එකතු කරගන්න ඕන බුනේ ඉතින් මේ කාරණාවත් මතක් කරන ගමන් මේ වගේ දඩබ්බරයින් එක්ක මේ වගේ කතා බහක් එක්ක නැවත නැවතත් අපි හමු වෙන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වෙනුරගේ අම්මලායි තාත්තලායි අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශේෂයෙන්ම වෙනුරගේ තාත්තට මේ වගේ සෞන්දර්යාත්මක දරුවෙක්ව බිහි කරන්න මේ සමාජයට තල්ලු කරන්නට හොඳ පන්නරයක් දුන්නට මොකද සෞන්දර්යාත්මක මිනිසුන් සෞන්දර්යාත්මක කලාකරුවන් මේ කාලේ හොයාගන්න අපහසු නිසාම අපි ස්තුතිවන්ත වෙනවා අනිවාර්යයෙන්ම වෙනුරගේ දෙමව්පියන්ට මේ වෙනුරට දෙන ශක්තිය වෙනුවෙන් සහාය වෙනුවෙන් මොකද මුදල් මතම සියල්ල පදනම් වෙනවා වෘත්තීය මතම සියල්ල පදනම් වෙන ලෝකේ සෞන්දර්යාත්මක මිනිසුන් හදන එක ගැන අපි ඇත්තෙන්ම වෙනුරගේ දෙමව්පියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ එහෙනම් සුලක්කනා අපි සමගින් එන්න තමයි සූදානම් වෙන්නේ හැමදාම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා සෞන්දර්යාත්මක මිනිසෙක් බවට පත් වෙන්න කලාවට ආදරය කරන්න කලාවත් එක්ක ඉන්න වෙනුර බොහොම ස්තුති අපිත් එක්ක සම්බන්ධ වුණාට සමගින් එන්න තමයි මේ බලාපොරොත්තුව ඒ බලාපොරොත්තු සිදී තියන් සුන්දර මිනිසුන් විදියට සමගමු එහෙනම් ප්‍රාර්ථනා කරනවා නැවත වරක් සුබ සන්ධ්‍යාවක් සුබ දවසක් මේ දඩබ්බරයි හබන්න We'll be right back.